ماما مادوشان جانري كندوم كارو عندري شديالي سيشبلا مندليه. هذا هو سيدي أبي خل جايبردن برو شديالي يدري بدين مباني بيرودة باعمنا سانغويدانة كران هيدو نيما. أبي دانوا ده راتة دين آرتي كاربوديه ويسندنوا كيلا بامبوري كهلا وحاسي باس دودلا حالن بالي غانيبو جناهدي بدي كامك غانيبو بين جناهدي بدي رانيل ويكترماسينغا بارلمنتو أدوله ديل دالا ويوستا وهيل باويتي كرلا ජනාධිපති කම ගනිපු රනිල් වික්‍රමසිංහ දැන් මේ වෙද්දී රට IMF වැඩපිළිවෙලට එකඟ කරවලා IMF වැඩපිළිවෙල නිසාම අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේම සමියලු සමාජ ආරක්ෂණ සේවා කප්පාදු කරලා දැවැන්ත විදියට රටේ ජනතාවගේ ජන ජීවිතය ඉතා දුක්ඛිත තත්වයකට පත් කරලා ඇදලා දාලා තියෙනවා. මෙන්න මේ කියන තත්ත්වය ඇතුළෙම අධ්‍යාපන පද්ධතිය දැවැන්ත ප්‍රශ්න තියෙනවා, සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත ප්‍රශ්න තියෙනවා, විශ්වවිද්‍යාල ආචාර්යවරු 140ක් සේවය කළ යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් සේවය කරන්නේ, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු 15ක් සේවය කළ යුතු වඩා අඩුවෙන් සේවය කරන්නේ. මෙවැනි තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්නෙම pay tax කියන බදු ප්‍රතිපත්තියට එකඟ වෙලා IMF වැඩපිළිවෙලට අනුව pay tax කියන බදු ප්‍රතිපත්තියට එකඟ වෙලා රනිල් වික්‍රමසිංහ ගෙනාපු වැඩපිළිවෙල නිසාම තමයි. ඒ වගේම තමයි දැන් මේ වෙද්දී රටේ ජනතාවගේ ජීවිතය දැවැන්ත විදියට පීඩිත තත්ත්වයට පත් වෙලා තියෙන නිසාම රටේ ජනතාව ඉදිරි දිනේදී පාරට බහිනවා කියන කාරණය රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම දන්නවා. ඒ නිසාම තමයි රටේ ජනතාව ඉලක්ක කරලා රස්තවාදී වැළැක්වීමේ පනත AD එක විදියට වෙනස් කරලා පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත් ගෙනල්ලා විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම්පත් ගෙනල්ලා ඒ වගේම අරගලයන් වලට කොන්දේසි විරහිතව දායකත්වය දීපෝ විශ්ව ව්‍යාපාරය වගේ විධාන මර්ධනය කරන්න, විශ්වවිද්‍යාල ඇතුළට පොලිසිය ගෙන්නන්න, ඒ වගේම විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයන්ට ක්‍රියාකාරක සහෝදරවරුන්ට සිරගත කරලා මාස ගණන් සිරගත කරලා මෙවැනි මර්ධනය ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ නිසාම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාසංගමේ සභාපති සහෝදරයා කැලුම් මුදන්නායක, සිවුවන වසර කණ්ඩායම නියෝජිත සහෝදරයා කැලුම් දිවිසාන් හර්ෂණ කියන සහෝදරවරු දෙන්න අදට දවස් මාස 5කටත් වඩා වැඩි කාලයක් සිරගත කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙද්දී ශිෂ්‍යයන්ට මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ලැබිය යුතු මහපොළ ශිෂ්‍යාධාර වාරිකය හරියමං විදියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලැබෙන මහපොළ ශිෂ්‍යාධාර වාරිකයෙන්වත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යයන වියදම් ආපන ශාලා බිල ගණන් දරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ කියන ඉල්ලීම් වලට විසඳුම් ඉල්ලගෙන ඒ වගේම මේ IMF වැඩපිළිවෙලට එකඟ කරවගෙන ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ, අනිල් රාජපක්ෂ ජුන්ටාව යන මේ මර්ධනකාරී ප්‍රතිපත්තියට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී හකුලමින් මේ ගෙනියන මැතිවරණ සීතියම හකුලමින් ගෙනියන මේ පාලනයට විරුද්ධව අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට අකණ්ඩව සටන් කරනවා. ඒකේ එක්තරා ක්‍රියාමාර්ගයක් විදියට තමයි අද දවසේ අපි මේ විදියට පාරට බැස්සේ. ඒ වගේම තමයි අපි රනිල් වික්‍රමසිංහට කියනවා මෙතනින් එහාට ගිහිල්ලා උඹ එලවන්න අදාළ කරන අකණ්ඩ මැදිහත් කිරීම අපි බොහොම පෑදිලිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදියට රටේ ආදරණීය අම්මා තාත්තත් එක්ක එකතු වෙලා කරනවා කියන කාරණය බොහොම පෑදිලිව අද දවසේදී කියනවා. About the situation. As you can see, this is the kind of reaction that university students and protesters are facing every single time they take to the streets. Now we got a first-hand experience of it, but this is what the situation is with the government going way over the top. لك تيرنا بوتكتا إيها كي راتكنك كماك